යුවරාජ් සිංකෙන් ක්‍රීඩකයා ඉන්දියා කණ්ඩායමට විශාල සේවයක් කරපු ඉන්දියා කණ්ඩායම ජාත්‍යන්තර තරඟ හාරසීකට වැඩිය නියෝජනය කළ මතකයන් රැසක් ඉතිරි කළ ක්‍රීඩකයෙක්. අවුරුදු 20කට ආසන්න කාලයක් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ වැඩපෙන්නපු යුවරාජ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්න තීරණය කරලා. යුවරාජ් සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් කියලා තිබුණේ සුන්දර මතකයක් ඉතිරි කළ ක්‍රිකට් වලින් සමුගන්න දැන් කාලේ හරි කියලා. ඇත්තම ක්‍රිකට් එක මම ගොඩක් ලස්සන ගමනක් ආවා. දැන් ඒ ලස්සන ගමනට නැවතීමේ තිත තියන්න කාලේ කියලා තමයි මට හිතෙන්නේ. මම හිතන්නේ මට දැන් යන්න කාලේ හරි. 2000 අවුරුද්දේ 19 පහ ලෝකුස්ලානියත් එක්ක ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා ගන්න මේ ක්‍රීඩකයා 2000 අවුරුද්දේම එක් දින වරම් ලබා ගන්න සමත් වෙනවා. යුවරාජ් ටෙස්ට් පිටියට එන්නේ 2003 අවුරුද්දේ. ටෙස්ට් පිටියේ තරඟ 40කට ක්‍රීඩා කරලා යුවරාජ් වඩාත් ඉන්දියා ක්‍රිකට් වලට දායකත්වයක් දෙන්නේ එක් දින තරඟ රටාවේදී. ඉන්දියාව බිහි කළ සාර්ථකම මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහට අපූර්ව මතකයන් රැසක් ඉතුරු කරන යුවරාජ් ශතක 14ක් එක්ක එක් දින ලකුණු 8700ක් ලබා ගන්නේ තරඟ 304කට ඉන්දියා කණ්ඩායම නියෝජනය කරලා. T20 පිටියේ අපූර්ව වැඩකාරයෙක් වුණු යුවරාජ් ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දු ආරයකට එල්ල කළ 6x6 කවදාවත් ක්‍රීඩා ලෝලින්ගේ මතකයෙන් නම් අයින් වෙන එකක් නැහැ. මේ සුපිරි ක්‍රීඩකයා තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අමතක වෙන්නේ නැති මතකයක් ගැන කියන්නේ මෙහෙම කතාවක්. මට කියන්න තියෙන්නේ මම ගොඩක් වාසනාවන්තයි. මට පුළුවන් වුණා ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 400කට වැඩිය සෙල්ලම් කරන්න. ක්‍රිකට් ආරම්භ කරද්දී මම හිතුවේ නෑ මේ තරම් දුර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. සමහර තරඟ මට කවදාවත් අමතක වෙන්නේ නැති මතකයන් ඉතිරි කළා. 2002 නැට්වෙස්ට් කුසලාන අවසාන තරඟේ මම සෙල්ලම් කළ ඉනිම, 2004 ලාහෝර් වල ගත ශතකය, 2007 එංගලන්ත ටෙස්ට් සංචාරය, 2007 T20 ලෝක කුසලානේ එක පන්දු ආරයකට එල්ල කළ 6x6 වගේම 2011 ලෝක කුසලාන අවසන් තරඟයක් මට කවදාවත් අමතක වෙන්නේ නැති මතකයන්. මේ විදිහට සුන්දර මතකයන් ගැන කතා කරලා යුවරාජ් ක්‍රිකට් ජීවිතේ අකමැතිම මතකය ගැන කියන්නේ මෙහෙම කතාවක්. මගේ ක්‍රිකට් ජීවිතේ අමිහිරි මතකය තමයි 2014 ලෝකුස්ලාන අවසන් තරඟය. එදා මම ශ්‍රී ලංකා පන්දයවන් හමුවේ ලබා ගන්න පන්දු 20කට ලකුණු 11ක් විතරයි. එදා මට හිතුණා මගේ ක්‍රිකට් ජීවිතය ඉවරයි කියලා. 2013 අවුරුද්දේ යුවරාජ්ගේ ක්‍රිකට් ජීවිතයට පොඩි විරාමයක් තියන්න වෙන්නේ පිළිකා රෝගයට ගොදුරු වීමත් එක්ක. කොහොමරි පිළිකාව එක්ක සටන් කරලා ජයගත්ත යුවරාජ් නැවතත් 2017 ජාත්‍යන්තර පිටියට ඇවිත් වැඩ පෙන්වන්න සමත් වෙනවා. කොහොම වුණත් ඉන්දිය කණ්ඩායමේ තියෙන තරඟකාරීත්වයත් එක්ක කණ්ඩායමෙන් එළියට විසිරෙන යුවරාජ් 2019 ලෝකුස්ලානියේ තියෙන කවුරුත් ක්‍රිකට් ගැන කතා කරන කාල සමයක ක්‍රිකට් පිටියට තිත තියන්න තීරණය කරලා තියෙනවා. මේ සුපිරි ක්‍රීඩකයාට අපි සුබ පතමු ඉදිරි අරමුණු ඉටු වෙන්න කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.